Ey ben mi apita vitrak yanda dennette? He? Ey ben mi spiritale apita mi vitrak yan inne apita yanda dennette o? Ey ben? Ey ben? Ey matan apita gidere yanda dennette? He? Meka harima hasadarana loke akkoon. Meka manava himika ullangane girimak ban. Dem balapan matan apita kisima asanipeak ne ne ben? Amme me me asanipeak ne kela kiyan tepa on he? E mokada bang e? නෑ බං අපිට අසනීපයක් නෑ කියලා කියපුවාම තමයි මේ දොස්තරලා අපිට අසනීපයක් තියෙනවා කියලා හිතන්නේ ඕං. උඹට කියන්න මචං අද මම ડોක්ටර් ආපු වෙලාවෙ කෙලින්ම ડોක්ටර්ගෙන් ඇහුවා මචං මේ what is this doctor මේ this is really unfair කියලා මං කෙලින්ම කිව්වා මචං ඕ. ආ දොස්තරයා මේ ක්‍රිකට් පිස්සනේ මේ අම්පයර් කෙනෙක් මේ ස්පිරිතාලේ තියන් ඉන්නක වැඩක් නෑ කියලාවත් හිතුණාද දන්නේ නෑ නේද ඕං. අම්පයර් නෙමේ බං unfair කියන්නේ අසාධාරණයි කියන එක බං. මේ මං කොයිකටත් ආපහු දොස්තරයාට පොඩි කතාවක් දාලා එන්නද බං යන්න පුළුවන් වේවිද කියලා බලන්න ඕ. ආ හරි හරි පොඩි ලයින් එකක් දාලා බලහන්කෝ යන්න පුළුවන්ද කියලා. පල 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 පල. ආ උඹ ආවද බං? මොකද බං ડોක්ටර් කීවේ උඹට යන්න කියලාද? නෑ බං මං ගියයින් පස්සේ ડોක්ටර් කීවා 102කට බෙදලා පෙන්වන්නද කියලා ඕ. බං ආ 102කට බෙදලා පෙන්වන්නද? මේ ඉතින් බෙදලා පෙන්වුවද බං? එහෙම මට ඕන ඕන විදිහට බෙදන්න බෑනේ බං ඕං. කොයක වුණත් ආච්චිගෙන් අහලා එපයි බෙදන්න මචං. මොකද මේ ආච්චිගේ සීයනේ බං. මට නම් ඔය පොරවක් හරි මන්නයක් හරි ගත්තා නම් මේ බෙදන එක සිම්පල් කේස් එකක් ඕං. අයියෝ ගම කනවනේ. ඒ උඹ මොකද්ද බං ඒ කියලා තියෙන්නේ? අයියෝ. ඒ උඹ මා බූරුවෙක් නේ බං. මේ වැරදි උත්තරේනේ දීලා තියෙන්නේ. අයියෝ එහෙමද ඕං. ඒ උඹ ගම කනවනේ. මේ අනර ડોක්ටර් එනවා මේ මම පොඩ්ඩක් ගිහලා වචනයක් දාලා බලන්නකෝ ෂේප් එකේ හිටපන්කෝ. එන්න දෙයක් පරික්ෂණයෙන් කරපන් ඕ. ආ මේ ඔක්කො නේද? ඈ මොකද මේ හදිසියෙන් වගේ බෙහෙත් දෙවද? ආ මේ ડોක්ටර් මේ ડોක්ටර් මේ Google පණිවිඩ කිව්වද මේ 102කට බෙදෙන විදිහ කියවුවොත් මේ හොස්පිටල් එකෙන් යන්න දෙනවා කියලා. හා ඔව් මං එහෙම කිව්වා මං කිව්වා ඒ ප්‍රශ්නේ හරියට උත්තර දුන්නොත් ගෙදර යන්න දෙනවා කියලා. ඉතින් කුකුල් පණේ මේ ආච්චිගෙන් අහලා මේ බලන්න ඕන කියලා කිව්වනේ. ඒ උත්තරේ වැරදි. අයියෝ මේ ඌව මේ ආච්චිගෙන් අහහ කරන්න ඕන දෙයක් නෙමෙයි ડોක්ටර්. මේ කෙලින්ම හුණු කෝරක් ගත්තා. ඕළුවේ ඉඳන් කකුල් දෙකට යනකම් මැදින් ඉරක් ඇඳලා දෙකට බෙදුවා. මං හරිද? හා මේ උත්තරේ හරි නේද ડોක්ටර්? මේ මට එන යන්න දෙනව නේද ડોක්ටර්? ඔව් අනිවාර්යෙන් යන්න පුළුවන්. ඔව්. මේ ගෙදර. ගෙදර නෑ බෝඩ් එකට ගිහලා බෙහෙත් එක බීලා බුදිය ගන්නවා. ආ මෙතන හුණු කෝරෙන් එන එක. මේ මිසි මේ කියන්නේ. ආ මේ මිසි අර මේ මනෝ වෛද්‍ය මේ මහාචාර්ය බින්දුල වර්ධන ගුණ මහත්තයා ඉන්නවද දන්නේ නේද? නම ඉන්නවා. ඔයාගේ මොකද්ද ප්‍රශ්නේ? මනෝ අමාරුවක්ද? නෑ මේ වාත අමාරුවක්. මොන වහනවද මන්ද? අපෝ හරි හරි මේ අංකේ අරන් 13 කාමරේට යනවා. ආ එන්න වාඩි වෙන්න. ආ දැන් මොකද්ද නම? මගේ නමද මේ? මගේ නම උක්කුම් මහතා. ආ උක්කුම් මහතාද? තමන්ට මහතා කියලා කියාගන්න කෙනෙක් දැක්කමයි. හරි හරි ඒ වගේම වැඩක් නෑ. මේ එතකොට දැන් වයස කීයද? ඔන්න ඉතින් මගුල් අහනවනේ. නෑ ලෙඩෙකුට ප්‍රතිකාර කරන්න කලින් මේ නම වයස අහනවනේ. කලාකාරයෝ කවද්ද දොස්තර මහත්තයෝ වයස කීවේ? අනේ තමුසෙ කලාකාරයෙක්ද? මොනාද එතකොට දැන් ටෙලිද ෆිල්ම්ද මොනවද? එහෙම කේස් එකක් නෙමෙයි මේ. මම කලාත්මකව කැටපෝල් කරු කපනවා කඳුරුලියෙන්. ආ හරි මේ කලාකරුවා කීවට මේ කැටපෝල් කරු. මේ හරි හරි කලාත්මකව කැටපෝල් කරු. හරි. අන්න දොස්තර මහත්තයාට ඩිස්ප්ලේ ගත වුණා. හරි හරි දැන් ඒකේ හෙල්මල් නෙමෙයි දැන් තමුසෙට මොකද්ද තියෙන දැන් මේ අසනීප තත්ත්වය මොකද්ද? මේකයි දැන් දොස්තර මහත්තයෝ මට මේ නිතරම හීනෙන් ඇවිදින ලෙඩේ තමයි මේ තියෙන්නේ. ඔරයිට්. දැන් එතකොට මේ කොයි වෙලාවටද තියෙන්නේ? දැන් ඕක නිදාගෙන ඉන්නකොටද නැත්නම් මැහැරිලා ඉන්නකොටද? මොකක්? දැන් ඕක තියෙන්නේ මේ නිදාගෙන ඉන්නකොටද නැත්නම් ඇහැරිලා ඉන්නකොටද? දැන් මම මේ අහන්නේ මේ අසනීප තත්ත්වය ගැන. මේ දොස්තර මහත්තයෝ මේ ඇහුවට තරහ වෙන්න එපා. මේ ඔබතුමා ඇහැරිලාද ඉන්නේ? මේ ඔව් මම මොකද්ද කීවේ? මේ මට මේ මතක නැහැ මොකද්ද මම දැන් කීවේ මේ? ඒ මන් දන්නේ මේ දොස්තර මහත්තයෝ මම නිදාගෙන ඉද්දි මම හීනෙන් ඇවිදිනවා කියලා අපේ පවුල මට කියනවා. ඒකයි අවුල.
අද එතකොට ඔයා නිදාගෙන ඉද්දී මේ මොකද ඔයාගේ පවුල හැරගෙන ඉන්නේ? මං කොහමද බං ඒක දන්නේ? මං නිදාගෙන ඉන්නේ මොනවා හනවද මන්ද? ආව් හරි හරි ඔය එකත් ඇත්තනේ හරි. හරි දැන් පොඩ්ඩක් මේ දිව එළියට දාන්න බලන්න. ආවාදී අඩි එකමාරක් විතර එළියට ආවා. හරි දැන් මේ කහින්ද බලන්න. මූණට නෙමෙයි යෝ අහකට කහිනවා. හරි හරි පරණ මොරිස් මයිනස් කාර් එකක් වාගේ මේ හරි මට දැන් ලෙඩේ නම් පැහැදිලි. මේ ඕකට මුල මේ මිස්ටර් උක්කුන් හීන පේන එක. ඒක තමයි ඔය අවුල. මට මේ බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්. ඒක ඉතින් දවසට දෙවේලක් වාගේ බොන්න වෙනවා. ආ හරි 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 හරි. ඔව් කෑමෙන් පසු දවසට දෙවේලක් බොනවා. නිට්ටාවටම ඕක අඩු වෙනවා. ඔය හීන පේන්නේ මේ මානසික ආතතිය නිසා තමන්ගේ මනස තමාටම පාලනය කරගත නොහැකි වූ විටදී කියලා තමයි පොතේ තියෙන්නේ. පොතේ තියෙනවා නම් හරි ඇති මං ඒක හිතේ තියාගන්න. හරි හරි. දැන් මෙහෙමයි ඕකට මේ බෙහෙත්ම විතරක්මත් මදි. දැන් ඕකට සතත අභ්‍යාස ටිකකුත් කරන්න වෙනවා මේ. ආ අභ්‍යාස. ආ. ඔව් දැන් මං තමුන්ට කියලා දෙන්නම්. දැන් මෙහෙමයි කරන්න ඕනේ. ඔව් දැන් මේ මෙන්න මෙහෙම අත් දෙක දෙපැත්තට දාලා හොඳට ගැඹුරු හුස්මක් අරන් කොන්ද කෙලින් තියාගෙන දවසට තෙවරක් මෙහෙම කියනවා. හීනෙන් සුවර් තමසේ ඇහැරෙනවා. නිකම්ම මේ අභ්‍යාස දෙකටම කරගෙන යද්දී මේ ඔය හීන පේන එකක් නැති වෙනවා. මම සිහින නොදකිමි. මම සිහින නොදකිමි. මම සිහින ප්‍රතික්ෂේප කරමි. මම සිහින ප්‍රතික්ෂේප කරමි. මම සිහිනෙන් අවදි වෙමි. මම සිහිනෙන් අවදි වෙමි. ඔන්න ඔහොම කරනවා. දවසට හතර පහ සතාවක් කරනවා. එතකොට ඕක නිට්ටාවටම මේ අඩු වෙලා යනවා. දැන් මේ බෙහෙත් ටික බීලා ওই අභ්‍යාස ටික මං කියලා දුන්න විදිහට මේ කරනවා. දැන් එතකොට මේක ගෙවලා තමුන් යනවා මේ. එතකොට මෙතන දැන් බිල කන්සල්ටන් ෆී එක මේ 1500යි. බෙහෙත් වලට 200යි. ටෝටල් එක 1700යි. මොකද 1700යි. ඔව් 1700 බිල ගෙවලා යනවා තමු. ආ ඒ කියන්නේ දැන් මම මේ 1700 බිල ගෙවන්න ඕනේ. ඔව් බං. ආ පොඩ්ඩක් ඉන්නකෝ දොස්තර මහත්තයෝ මේ විනාඩියක් දෙන්නකෝ මට. මම සිහින නොදකිමි. මම සිහින ප්‍රතික්ෂේප කරමි. මම සිහිනෙන් අවදි වෙමි. ආ මේ කොහෙද? මේ මහත්තයා කවුද? මේ කොහෙද? ආ මේ ඩිස්පෙන්සරියේ. ඔයා මේ දැන් ඉන්නේ මගේ ඩිස්පෙන්සරි එකේ. අප්පා එහෙමද මේ තේරුමක් නැහැ. එහෙනම් ඩිස්පෙන්සරි එක නම් මම මේ වැඩට යන්න ඕනේ. මම මේ මං හිතන්නේ හීනියක් දැකලා හැල්ලලා දුක. මං යන්න මහත්තයෝ නං හරි. ඒ ඔයි මගේ මේ සල්ලි ඒ අයිසේ ඔයි ඒ මගේ සල්ලි දීලා යනවා. ආ පුතේ මම මොකටද ඔයා උතන බලක් හරන්නේ? ආ ඒ මේකනේ ඇන්ටි මේ මගේ මාළුවා මැරුණානේ මේ ඌව වලලන්න ඕන්. අනේ පවුනේ මේ ඒත් මේ ඇයි මේ මෙච්චර ලොකු වලක් මේ මාළුවාට පොඩි වලක් ඇතිනේ ළමයෝ. ආ මේ මාළුවාට නම් ඉඩ ඇති මේ ඒ උනාට පූසට ඉඩ මදි නේ ඕන්. ආ ඒ මොකටද පුතා මේ පූසට ඉඩ මදි වෙන්නේ? ආ මේ මාළුවත් එක්කම මේ පූසවත් වලලන්ට කියලා බැලුවේ ඕන්. අනේ දෙයනේ ඒ මොකටද පුතා මේ පූසවත් වලලන්නේ? ඒ මොන අපරාධයක්ද අනේ? ආ ඒ ඉතින් අර මේ ඔය ඇන්ටිගේ පූසා මගේ ගෝල්ෆිෂ් මාළුවව ගිල්ලානේ. මේ මගේ ගෝල්ෆිෂ් මාළුවා ඊට පස්සේ මැරුණා. ඊට පස්සේ මම ඉතින් පූසාව මැරුවා ඕ. අයියෝ මගේ පූසා අනේ මගේ කිටියා. මොනවද ළමයෝ මේ කරන අපරාධ? පණ පිටින් අපායන්ටද ඔයාට ඕනේ? අනේ මගේ පූස් පැටියා. ආ ඇයි ඉතින් ඇන්ටිලා ගෙදර තව පූස් තඩියෙක් ඉන්නේ? මේ එස්කියුස් මී මේ අර මේ ඔයගොල්ලන්ගේ පූසෙක් හිටියද මේ අර නිකන් වහින්ද එන පාටට? ආ ඔව් ඔව් මේ කළු පාට පූසෙක් ඉන්නවා. ඇයි අහන්නේ? ආ මේ මේකනේ මේ දැන් ඒ පූසා මේ මගේ වාහනේට හැප්පිලා මලානේ. හදෙයනේ අයියෝ මගේ අනිත් පූසත් සෙට්ට පොච්චි අයියෝ කඩවලේ මුරුගා. අනේ අනේ නෝනා දැන් මෙහෙමයි මේ ඇත්තටම මේ සම්බන්ධව බොහොම කනගාටුයි මේ. දැන් මෙහෙමයි ඉතින් මේ කරන්න ඕන දෙයක් කියන්නකෝ මේ මම කරන්නම් මේ අනිවාර්යෙන්ම මේ ආනේ අනිවාර්යෙන් කරන්නම් අනේ මේ බොහොම කනගාටුයි ඒකයි. ඈ ඒ කරන්න තියෙන දේද දැන් අහන්න මෙතන? ඔව් ඔව් මිස් මේ ඕන දෙයක් කරන්නම් ඕ අනිවාර්යෙන්ම. ඈ කරන්න තියෙන දැන් ඉතින් කුස්සියට ගිහිල්ලා මීයෝ ටික අල්ලනවා. ඈ යකෝ. ඈ
මේ කුකුළෝ මේ මොකෝ කියන්නේ පොඩ්ඩක් සෙට් වෙමුද අනේ බෑබන් රෑ වුණාම ගෙදරින් කේසෝ මොකද්ද බං අයියේ පිරිමියෙකුට නයිට් ලයිෆ් එකක් කියලා දෙයක් තියෙන්නේ බෑ බං ඒ පොඩ්ඩක් සෙට් වෙමුකෝ බං මේ මේ අපි මෙහෙම බාර් වල සෙට් වුණාම ගෙවල් වලට හොරු සෙට් වෙනවා බං ඒකනේ ඕන් අවුල අයියෝ උඹලා ගෙදර දිරිය කතක් නැද්ද බොල ඈ දිරිය කතක් මේ දිරිය කතක් කියන්නේ මේ මොකක් හරි හොරුන්ට කඩන්න බැරි ලොක් జాතියක්ද බං ඕ නැද්දකින් විතර යකෝ දිරිය කත කිව්වේ ගෑනිට ගෑනිට බං ඔය යකෙකුටවත් බය නැති ගෑනිට කියන්නේ දිරිය කත කියලා ඔයි ආ ඒක මිස අපේ ගෑනි නම් මට බය නැහැ හැබැයි පිටවුන්ට නම් පන බයයි බං ඕ ඒකට අපේ ගෑනි නම් එහෙම නැහැ බං මපා ඔව් බං උඹට කියන්න මේ ළඟදි දවසක මම බාර් එකේ බිබී ඉද්දි හරිද අපේ ගෙදරට හොරු පැනලා කියහන්කෝ නෑ ඉතින් පුල් සුද්දයක් දීලාද ඕ උඹට කියන්න බං මම දෙකක් දාලා ගෙදරට ගියාම ගේ ඇතුලේ කිසි සද්දයක් නෑ හරිද මම හිමින් සැරේ ගෙට ගියා මචං පවුල හොඳටම නිදි හප්පා එහෙනම් පවුලට නිින්ද ගිහින් තිබ්බ වෙලාවේ හොරා ගෙට සුද්දෙ දීලා වෙන්දයෝ හිතහන්කො කියන්නේ මම මචං හිමීට සපත්තු දෙක ගලෝලා සාලි හරහා යනකොට මට පොඩි ගල් කැට වගේක් පෑගුණා මචං මං ඉතින් අහුලගෙන එළියට විසිකරන්න බලනකොට මෙන්න බොලේ දත් වගේක් කියහන්කො ඈ දත් කොහෙන්ද බං සාලෙට දත්තෝ තත්පුල් හොල්මන් බං හරිද මේසේ උඩ සල්ලි වගේකුත් තියෙනවා මෙන්න එක පාරටම ගෑණි නැගිටලා ආවා කියහන්කො නෑ ඊට පස්සේ ඔව් බං ඊට පස්සේ මේක කියාපි ආ ඇයි කෑව මදි වෙලාද ආයි කැරකෙන්නේ ඈ එහෙම කියලා මගෙන් ඇහුවා කියහන්කො ගෑණි අම්මපා ඔව් බං මම කිව්වා මේ තාම කෑවේ නෑ මණික මේ එහෙම කියලා මං කිව්වා එතකොට ගෑණි කිව්වා කොක උඹ කතාරිනවා බලන්න කතාරිනවා ආහා ඒ බීලාද කියලා බලන්නද කොහෙද මේ බං දීපු බම්බුවක් නෙමෙයි බං ආ එහෙනම් මගේ කටේ දත් තියෙනවද බලන්න බං ඈ ඒ මොකද්ද බං ඒ හරුපේ ඔව් ඔව් බං අර බිම වැටිලා තිබුණු දත් මගේ දත්ද කියලා බලන්නයි මට කතාරින්ද කියලා කිව්වේ අනේ අම්මේ මං දබං උඹ මොන අපබ්‍රංශයක් කියනවද කියලා මට තේරෙන්නේ නෑ උන් පොඩක් හිතහන්කො කියන්නේ දැන් අපේ ගෙට හොරෙක් පැනලානේ ඉතින් අපේ ගෑණි හිතලා තියෙන්නේ ඒ මං බීලා ගෙදරාව කියලා බං ඉතින් ආයේ උඹ බේබද්දෙක් වගේ බොනවද කියලා ආහාහා හොරාගේ දත් ගැලවෙනකල් ගහලා මචං ඒ විතරක් කිය සාක්කුවේ තිබුණු සල්ලි ටිකත් අත දාලා ගෑණි අරන් කියහන්කො එන්න ගහපන් ගණන් බලාපන් කිව්වලු එතකොට හොරා මචං හොරාටත් ඉතින් මට වගේම ගුටි කණ්ඩාත්ම ශක්තියක් නෑ නෙවන් ඒ යකා දත් ටිකක් බිම දාලා දුවලා ඈ